පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන මාර්ගම පදිංචි සුවිනි භාග්‍යමන වියසා දැනට ඕස්ට්‍රේලියාව විගුණුම ලැබෙන ඉසුරු තම්මිටගේ මහත්මයා විසින් පුණ්‍යානුමෝදනාව දක්වලා තියෙන්නේ මාර්ගම් පදිංචි සුවිනි භාග්‍යමන වියගේ පෞලේ මියගේ සියලුම ඥාතීන්ට ඉසුරු තම්මිටගේ මහතාගේ පෞලේ මියගේ සියලුම නෑදෑයින්ට ඒ වගේම මෙම පෞල් දෙකේ සියලුම සමාජිකයන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා උතුම් ධර්ම අවබෝධය ලැබේවා ඒ සඳහා මේ දේශනාව පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙන බව සිහිපත් කරලා තියෙනවා එම ප්‍රාර්ථනාව හිතේ තියාගෙන අපි අද මේ දේශනාව සිද්ධ කරමු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරන්ති සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්වත්තුන් කවුරුත් සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ එලිපෙහෙලි කර වදාළ ශාන්තිපද ලක්ෂණ සංඛ්‍යාත වූ නිර්වාණ ධාතුව පිළිබඳව මේ සංසාර දුකින් නැත මිදලා මේ සංසාර රෝගිය තරණය කරලා ලබන්න පුළුවන් සාංසාරික විමුක්තිය පිළිබඳව දේශනා කරපු මහා සද්ධර්ම සාගරයෙන් විදක් කෙටි නම ශ්‍රවණය කරන්නට පිඟත්දී ධර්ම දේශනාවට මාතෘකා කළේ ගාතාව පිඟතුල දන්න ගාතාවක් පතව්‍යා එක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං මේ මහා පෘථුවියටම ඊශ්වර වෙනවට වඩා රජ වෙනවට වඩා චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තියක් ලබනවට වඩා සබ්බ ලෝකාදිපච්චේන මේ ලෝකයටම අධිපති වෙනවට වඩා වටිනවයි කිව්වා මොකද්ද සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කිරීම. මොකද මේ කතාව දැන් මේ ගාථා අපි නිකන් අහලා අනේ ඇත්ත තමයි එහෙමයි නේද මෙහෙමයි නේද කියලා නිකන් ඉන්න හොඳ නැහැ. මේ වගේ ඇතුලේ තියෙනවා මහා රහබර සිදුවීම් ගොඩක්. දෙක වෙලාවක ඔය මිලිඳු නාගසේන ප්‍රශ්නෙදී අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මිලිඳු රජතුමා මේ ස්වාමීනි නිර්වාණය කියන එක සැපයිද දුකයිද කියලා. නැත්නම් කියන්නේ සැපයිද නැත්නම් දුකත් චුට්ටක් හරි මිශ්‍රයිද කියලා. මේ වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරක් දෙනවා මේ රජතුමනි නිවන කියන එක ඒකාන්ත සැපක්. දුකින් මිශ්‍ර නැහැ. දුක අමිශ්‍ර සැපයක් කිව්වා. එතකොට කිව්වා මේ නාගසේන මහරහතන් වහන්සේට මිළිඳු රජතුමා ස්වාමීනි එහෙම කියන්න එපා. මම ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඇයි කියලා ඇහුවා. දැන් නිවන් දකින්න යන කෙනෙක් රුක්ක මූලයකට ගිහිල්ලා නේද සේනාසනයකට ගිහිල්ලා එක වේලක් වළඳලා නිදි නැතුව ඈ මේ කඩ කඩ සිවුරු පොරවලා නිර්වාණගාමි ප්‍රතිපදාවේ හැසිරෙන එක දුකයි. ඒ නිසා එහෙම ප්‍රතිපදාවකින් ලබන්න ඕනි නිර්වාණය සැප නෑ ඒක දුකයි කිව්වා. එහෙනම් ඒකේ සැපත් ඇති නෑ කියන්නේ නෑ හැබැයි දුකත් දෝපින්දරට හිතෙන්නේ නෑ දෝපින්දරට කොහොමද හිතෙන්නේ. එහෙනම් මේකෙදි මිදෙදු රජතුමාට පිළිතුරු දෙනවා නාගසේන මහරහතන් වහන්සේ රජතුමනි නිර්වාණයට එන මාර්ගයේ දුක වෙන්න පුළුවන්.
එක දුකයි තමයි. ඒක සමහරකට ඒක දුකෙන් අවබෝධ කරගත යුතු දේවල් තියෙනවා. හැබැයි පූර්ව යෝගිය සහ නිර්වාණය කියන්නේ දෙකක්. පූර්ව යෝගිය දුක වුණාට නිර්වාණය කියන එක සපක් කියලා දේශනා කළා. පැහැදිලිද මම මේ කියන එක? ඒ ඇයි එහෙම කිව්වේ? දැන් මගේ පිංගුතුල්ලා මෙහෙම හිතන්න. අපේ පිංගුතුල්ලා හිතන්න රජ කෙනෙක් ඉන්නවා. දැන් රජකම කියන එක සපයිද දුකයිද? එක්තරා විදිහකට රජකම කියන එක සපයිනේ. ඒ කියන්නේ ජනාධිපතිකමක් ගැන නෙවෙයි මම කතා කරන්නේ, රජකමක් ගැන. එතකොට රජ වෙනවා කියන්නේ පිමනි දැන් අර හිටියා ඩුබායි වල ඔමාන් වල රජවරු දිහා බැලුවාම අපිට පේනවා ඒගොල්ලෝ විඳලා තියෙන සැප විඳින සැප නේද? අපේ මේ දැන් ඉන්න රජවරු අරේ මේගොල්ලෝ දශමයක්වත් විඳිනවද? විඳින්නේ නැහැ නේද? අර නැව්වල මහා මේ සුකෝපභෝගී ජී අද්දි සුකෝපභෝගී ජීවිත ගත කරන රජවරු අදටත් මේ ලෝකේ ඉන්නවා. වාහන ගණනාවක් කෞතුකාගාරයේම තියෙන. ඊට පස්සේ කොහේ ගියද දැන් අර මට මතකයි, මම එකපාර කොමාන් වැඩම කරපු වෙලාවේ ඔමාන් වල රජතුමා නැති වුණා. මේ එක්තරු මං එහෙ රටේ හිටියේ ධර්මදේශනා කීපයකට වැඩම කරලා, මේ රජතුමාගෙන වැඩ කරපු කෙනෙක් අපේ ලංකාවේ කෙනෙක් මට විස්තර කිව්වා. මේ ඒ රජතුමාට ඔස්ට්‍රේලියාවට යන්න ඕනි වුණාම රජතුමා මාර්තු නම් යන ජනවාරි වල නැව පිටත් කරනවා කිව්වා. නැව පිටත් කළා ඔස්ට්‍රේලියාවේ කොයි හරි නවත්තලා මෙහෙන් රජතුමා යනකොට නැව එහෙට ගිහිල්ලා නැවේ තමයි කිව්ව නවාතැන් ගන්න ඔක්කොම. එතකොට ඒ නැව නිකන් මේ අපේ තියෙන පාරුවරු වගේ නෙමෙයිනේ. ඒ වගේ ඇතුලේ ෆිල්ම් හෝල් තියෙනවා, ග්‍රවුන්ඩ්ස් තියෙනවා, ස්විමින් පූල් තියෙනවා, ඒ වගේ මොනවද අඩු මං කියන්නේ සාමාන්‍ය මේ භෞතික සැපේ. ඊළඟට රජතුමාගේ කෑමකට අවශ්‍ය කරන කෙහෙල් ගෙඩිය, එහෙමයි මට කිව්වේ, කෙසෙල් ගෙඩිය ගේන්න ඔස්ට්‍රේලියාවල ඉඳන් ඔමාන් වලට චපර එකක් යවනවා කිව්වා. චපර එකක තමයි අර රජතුමා වෙනුවෙන්ම වවපු ගාඩන් එකකින් කෙහෙල් ගෙඩිය අරන් එන්නේ. එතකොට හිතන්නකෝ රජකම කියන්නේ මේ. දැන් කෙහෙල් ගෙඩියක් ගන්න ඔමාන් වල ඉඳන් ඔස්ට්‍රේලියාවට යනවා කිව්වා. අපේ මිනිස් ඉන්දියාවට ගිහිල්ලත් මේ බඩු පුළුවන් තරම් පැක් කරන් එනවා නේද? මේ එහෙම සැපක් රජකමේ ඉතින් තියෙනවා. හැබැයි රජකම ගන්න එක සැපක් නෙමෙයි. සතුරු එක්ක සටන් කරලා, හරිද, ඒකට පොඩි යුද්ධයක් තියෙනවා කරලා, කැම්පේන් කරලා, අරව කරලා, මේව කරලා, එතකොට පූර්වභාග ප්‍රතිපදාව දුකක් වුණාට ප්‍රතිඵලය සැපක්. අන්න ඒ වගේ ප්‍රතිපදාව මේක යම් තාක් යම් කෙනෙකුට දුක් සහිත වෙන්න පුළුවන්. හැබැයි ලබන්න පුළුවන් ඵලය පින්වත් ඒකාන්ත සැපක්. එනිසා නිර්වාණීය දුකින් මිශ්‍ර නැහැ, නිර්වාණීය දුකින් විනිර්මුක්තයි. ඒකාන්ත සැපයක් නිර්වාණීය කියන්නේ. එතන මේ නිවන් දකින්න පුළුවන් කාටද? නිවන් මේ නාගසේන මහරහතන් වහන්සේගෙන මිලිඳු රජතුමා නිවන් දකින්න බැරි කාටද කියලා පොඩි ප්‍රශ්නයක් මෙන්න මේකේ දිනවා. නිවන් දකින්න බැරි අයදී සිහිපත් කරනවා මේ ඔය පංචානන්තරීය පාපකර්ම කරපු අය. පංචානන්තරීය පාපකර්ම කරපු අය පිතෘඝාතකවරු, මාතෘඝාතකවරු, ලෝහිතුප්පාදකවරු, ලේහලෝපාය බුදුරජාණන් වහන්සේගේ මේගොල්ලෝ භික්ෂුණී දූසක පණ්ඩක උපතෝභ්‍යංජනක කියන මේ කට්ටියට ධර්මාවබෝධය කරන්න බෑ කිව්වා. භික්ෂුන් වහන්සේලා නම් සංඝාදිශේෂ වලටපත් වෙලා ඒ සංඝාදිශේෂයන්ගෙන් නැගිටලා හිටියේ නැත්තම් වත්මාන පුරලා මේ වගේ අබ්බහාන කර්ම කරලා එක සංඝයාගේ දෙයක් ඒකින් නැගී සිටියේ නැත්තම් ධර්මාවබෝධය කරන්නේ කොහොමද? විශේෂ පිරිසක් ගැන කියනවා. ඒ තමයි අවුරුදු 7ට වඩා අඩු අය. අන්න ඔක අවහල නැති වෙයිද සමහරක් ඉද? 7 අවුරුද්දට වඩා අඩු අය. එන අවුරුදු 1 2 3 4 5 6 ළමයි 7 සම්පූර්ණ වෙනකන් ධර්මාවබෝධය කරන්නේ නැහැ කිව්වා. ඇයි? ඒ මොකද දැන් මේ රජතුමත් අහනවා මහරහතන් වහන්සේගෙන් ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කිව්වේ කියලා. ඇව්වට පස්සේ කියනවා මේ අවුරුදු 7ට අඩු ළමයිගේ චිත්තය දුර්වලයි. දුර්වලයි නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මේ අර ඩීටේල්ස් පික් කරගන්න කාලේ, තොරතුරු එකතු කරගන්න කාලේ මේවා හරිම මේ කෙටි, හරිම අල්පයි, හරිම ශක්තිමත් නැහැ, දුර්වලයි. නිර්වාණය කියන්නේ ගැඹුරු එකක්. නිර්වාණය කියන්නේ හොඳ බර ධාතුවක්. නිර්වාණ ධාතුව අර 7 අවුරුද්දට වඩා අඩු ළමයින්ට අවබෝධ වෙන්නේ නැහැ කියන එක මේ මිලිඳු නාගසේන ප්‍රශ්නෙදි පැහැදිලි කරලා තියෙනවා. ත්‍රිපිටක අටුවාවකවත් එහෙම විස්තරයකුත් නැහැ නේ පින්වත් නේ. 7 අවුරුදු වේදී සෝවන් වුණා කියලා තියෙනවා මිසක් ඊට වඩා අඩු කාලෙදි වුණා කියලා එකක් නැහැ. උපමාව දක්වන්නේ මේ ශක්තිමත් පුරුෂයෙක්ට පුළුවන්ද මහමේරු පර්වතයට ගහලා කඩන්න? අන්න ඒ වගේ තමයි. මේ ඊළඟට හාල් මැස්සෙක් සාලේෙක්ට පුළුවන්ද අලියෙක්ව ගිලින් නේද? සාලේක්ට අලියෙක්ව ගිලින්න බෑ වගේ
පොඩි ළමයින්ට අර අවුරුදු 7ට වඩා අඩු ළමයින්ට නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙන්නේ නැහැ කියනවා. හත පිරුණාට පස්සේ ඉන්ද්‍රිය ධර්ම මෝරලණන් සාක්ෂාත් වෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් මම මේක කිව්වේ මේ නිර්වාණ ධාතුව හරි රසයි. ඉතින් මේක කියෝගෙන කියෝගෙන යද්දි මේ නිර්වාණ ධාතුව කියන එක බොහොම සනීප සුවදායක එකක්. ඔයි පිංගතුල අහලෙත් එක උපමාවක් තියෙනවා. මහණෙනි යම් කෙනෙක් උඹලට ඇවිල්ලා කිව්වොත් මෙන්න මෙහෙම. උදේට යවුල් පහරවල් 100යි. දවල්ට යවුල් පහරවල් 100යි. රැට යවුල් පහරවල් 100යි. එතකොට යවුල් පහරවල් කීයද දවසට 300ක් වදිනවා. යවුල් පහරවල් කියන්නේ පිංගනි මේ නිදි කුඹ කටු වගේ නෙමෙයි. දැන් අපිට නිදි කුඹ කටු උදේට 300යි දවල්ට 300යි රැට 100යි උදේට 100යි දවල්ට 100යි රැට 100යි යන්නොත්. හොඳයි යහුල පැත්තකින් තියන්න. ඔය පිංගුදලට මම කියනවා මෙන්න මෙච්චර විතර ඉඳි කට්ටක් ගෙනල්ලා මේ ඉඳි කට්ටෙන් උදේට 100යි දවල්ට 100යි රැට 100යි අයිනවා. කොච්චරද මාසයක් නෙමෙයි අවුරුද්දක් නෙමෙයි අවුරුදු 100ක් එක දිගට. ඔය පිංගුදල පෙනේරේ වගේ වෙලා ඉඳීනේ සීවර වෙද්දි. යහුලක්. යහුල් කියන්නේ පිංගන්නේ අර ඔය සේසත් ඉස්සරහෙම තියෙන අර ඔය පිංගුදල දැකලා තිනේ මේ 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 අලි යම් මේ මෙල්ල කරනවා වගේ ඒ වගේ මහ විශාල ආයුධයක් යහුල කියලා කියන්නේ. ඔය යහුලක් ගෙනල්ලා උදේට 100ක් අයිනවා බිම දාලා. දැන් කොහොමද යහුල් පාරවක් වදිද්දි එකක් වැදුනාම බඩ කපාගෙන ගිහලා පොළොවෙම වදිනවා මේ යහුල. 1යි 2යි 3යි කියලා 100ක් උදේට අයිනවා. එතකොට දවල් වෙනකොට මැරිලා නැහැ. තුවාල දෙක තියෙනවා. දවලුත් ආයි 100ක් අයිනවා. මොකද යහුල් අරිනකොට කේක පැත්තට කේක හැඩයට සමහරකට කැපිච්ච තුවාලෙටම ආයි වදිනවා. රැටත් 100ක්. සතියක් ඇන්නොත් කීයද? මාසයක් ඇන්නොත් කීයදනේ? දැන් 300ක් ගානේ 10ක් ඇද්දොත් 3000යි. එතකොට මාසෙට යවුල් පහරවල් 9000ක් වැඩිලා. මාස 10ක් වෙනකොට යවුල් පහරවල් 90000යි. මාස 12ක් වෙනකොට යවුල් පහරවල් 108000ක් වෙනිලා. එතකොට එහෙම අවුරුද්ද 108000 කියන්නේ අවුරුද්දයි. අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි අවුරුදු 100ක්. යදනකොට යවුල් පාරවල් කීයද බලන්න. 108000 වැඩි කිරීම 100. අනේ එහෙම ඇනලා ඒ ඉවර වෙනකොට කියනවා කවුරු හරි උඹලට මේක අවසානෙදි සෝවන් ඵලය දෙනවා කියලා. ඕගොල්ලෝ බාර ගන්නවද ඒක නැද්ද? බුදුම් මොනේ දෙහෙම හොසෝවන් එකක් නම් අපිට ඕනේ. එහෙම විතර අප්පෝ ඔය මොන දුකද්ද ඔය මට නම් දැන් හොසෝවන් වෙන්නේ කියලා. දැන් මේ එහෙම එහෙම වෙනවා පින්නේ කවුරු හරි ඔබට කිව්වොත් ඔගලන්ව අද ඉඳන් ඔය අම්මගෙන් තාත්තගෙන් පුතාගෙන් අයින් කරන් ගිහලා කැලේකට දානවා අවුරුදු 100ක් තනියෙන් ඉන්න ඕනේ. 100කට පස්සේ මම ওই පිංගුතුලට සෝවන් ඵලය දෙනවා. පිංගුතුල යයිද? නේ. පිංගුතුල ඉන්නේ නේ. බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි මම මේ මහා කරුණාවෙන් කියන්නේ උඹලා ඒකට කැමති වෙයන් කියලා. යවුල් පහරවල් 300ක් හරි කාලා අර 108000 ඒවා 100ක් හරි කාලා අවුරුදු 100ක් යවුල් පහරවල් කාලා හරි මේක අවබෝධ කරගන්න කැමති වෙයන්. ඇයි? සංසාර ජීවිතේ විඳින්න වෙන දුක පොඩි නෑ පිට. ඒකයි. මේක අවබෝධ කරගත්තේ නැත්තම් ඔය රජ කාලේක වගේ උප්පත්තියක් ලැබුවොත් එහෙම ආයි වැරදි කරලා හවුනොත් දැන් දැන්ටමත් ඔය අපෙන් අතින් කොච්චර කොච්චර වැරදි වෙනවද ගිහි ජීවිතේදී? හොරකමක් කරලා වුණොත් අතක් කපලා දානවා. සමහරක් වෙලාවට ඔළුවේ මේ තියෙන මේ අර මේ කැලේ ටික මෙහෙම බ්ලේඩ් එකකින් කපලා ඔළුවේ උඩ පොත්ත අයින් කරනවා කියනවා. උඩ පොත්ත අයින් කරලා මේ වැලි දාලා ඔළුවට බොරළු දාලා ආයි උඩ පොත්ත වහලා මෙහෙම මෙහෙම කරකවනවා කියනවා. ඔළුව උඩට අර මොළයේ උඩට වැලි දාලා මෙහෙම මෙහෙම කරකවනකොට කොච්චර අමාරුද මේ රජකාලි දීපු දඬුවම්. මේ තියෙනවා මේ දේවදූත සූත්‍ර බාලපඬිත සූත්‍රවල. ඊළඟට තව එකක් දෙනවා දඬුවමක්. මොනවද? පාන්තිරයක් තෙල් වලට පොඟවලා ගිල්ලනවා. ගිල්ලලා තිරයට ගිනි දානවා. කට ඇතුලේ ගිනි අරගෙන බඩ බොකු ඔක්කොම ටික ගිනි ගන්න. එහෙම දඬුවම් දීලා තියෙනවා. සමහරුන්ට මේ හැම ටික කපනවා හැම ඉරනවා ඉනගාවට වෙනකන්. මෙහෙම බ්ලේඩ් එකක් කරා මෙහෙම කළ ඉස්සරහින් ඉරනවා. පස්සෙන් ඉරුවාම හම ටික පිඟිනේ ඉනෙන් පල්ලෙහාට මෙහෙම කරලා වැක්කිරනවා. වැක්කිරනකොට කසයක් අරගෙන පිටට ගහනවා. දැන් ගහන්නේ අර මස් වලට. ඒ මස් වලට කසපාර වදිද්දි හිතන්න වෙන්නේ හම ගහලා කස් මස් වලට කසපාරක් ගැහුවොත්. ගහනකොට දුවනවනේ. දුවනකොට අර අපි සරවම දිගට ඇඳලා දිව්වොත් මොකද වෙන්නේ?
සරම පැටලි පැටලි කකුල නේද අර සරම ලිහිනවා වගේ අර ලිහිච්ච හැම ටික පිටින් දුවනකොට තමන්ගේම කකුලට පිංවත්නි අර හැම පෑගෙන පෑගි පෑගි ඉරි 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 ගිහලා හැම ටික ඔක්කොම ගැලවිලා යන මන්න ඒ කාලේ දීලා තියෙන දඬුව ඔය වගේ එක දඬුවමක් තමයි යහුල් පහරවල් ගහනවයි කියන එක මේ වගේ තැනක උපදින්න උනොත් කොහමද යහුල් පහරවල් 300 කණේක ලාභ නැද්ද අර වගේ ජීවිතයක් ලැබනවට වඩා ඒක එකක් නෙමෙයි සංසාරේ කී පාරක් අපි ওই දුක විඳලා තියෙනවද තව කී පාරක් අපිට ওই වගේ දුක් විඳින්න තියෙනවද මගේ පින්ගන්දි එකක් මම දැක්ක ගල් ගහලා මරන පිටුල දැකලා ඇති නෝල හැමෝම ලොකු ගල් අරන් ගහනවා පින්ගන්දි මැරෙන්නේ ලොකු ගල් වලින් වැදිලා වැදිලා බුදු අම්මේ වැටිලා වැටිලා වැටුණාට පස්සේ ඔළුවට අතාරිනවා ගල් ඒ මැරෙන්නේත් ආයි ගන්න මේ ලෝකෙ වෙච්ච දේවල් YouTube එකට ගිහිල්ලා බලන්න කුගල් වලින් ගහනවා පින්නයි ඊට පස්සේ පොළු වලින් ගහනවා එතෙන්ම ඊට පස්සේ තියලා වෙඩි තියාගෙන තියාගෙන යනවා වෙඩි තියාගෙන තියාගෙන යනවා බෙල්ල කපන එකක් දැක්කද දැක්කද තියලා බෙල්ල කපනවා මේ 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 එකපාරින් අර ගහනවත් නෙමෙයි පොඩ 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 කපල කපල පොඩි පිහියකින් අන්තිමට බෙල්ල මෙහෙම කරලා අතර ගන්න මේ ලෝකෙ මේ අපේ ඇස්වලට දකින්න තියෙන දඬුවම් චූටි පීයකින් චුට්ට 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 කපල 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 ඔළුව ගන්නවා මෙහෙම අතට අත් දෙක බැඳලා හිතන්න ඔබ අත් දෙක බැඳලා කවුරු හරි කෙනෙක් කොණ්ඩේක මෙහෙම කට්ටෙන් අල්ලන් ඔළුවෙන් පීයක් කරන් ඔබ බෙල්ල මෙහෙම කපාගෙන කපාගෙන ඩියොට් ටික ටික ඔබ යන්න වෙන යන්නේ ඉන්න සංසාරේ මේ මේ වෙලාවේ පොඩි රෙස්ට් එකක් ලැබිලා තියෙන්නේ යන්න හදන සංසාරේ වගේ භයානක එකක්. මතක ඔබේ දරුවා ඔය චූටි දරුවෝ අම්මලා තාත්තලා ඔක්කොම මේ වගේ ආත්ම භාවයකට යන්න ඉන්න කට්ටිය. ඊළඟට තව එකක් දැක්ක කූඩුවක දාලා මාංචු දාලා වතුර ගිල්ලනවා කූඩු. දැකලා තියෙනවනේ. ගිල්ලලා විනාඩි ගානකින් එළියට ගද්දි මගේ රත්තරම් පින්වත්නි අර මිනිස්සුන්ගේ ඔළු යකඩ කූරු වලින් එළියට පැනලා ඇයි දෙයියාමුදුරනේ වතුර යටට දාලා විනාඩියක් තිබ්බොත් ආයි ගන්නෙ නැතු මගේ පිංගතුල ඒ ෆීලිං එක නිකන් හිතන්නේ ඒ ෆීල් එක කොහොමද කියලා යටට ගිහිල්ලා හුස්ම ගන්නකොට ගන්න බෑනේ දැන් ගන්නකොට මොකද වෙන්නේ නහය දිගේ වතුර ගිහිල්ලා මේ මොලේ ඔක්කොටම එක පාර වතුර පිරනවා මේ නහරවල් වලට මෙහෙම කළා නහයින් යන ඒ වගේ ජීවිතයක් ඔබට ලැබුණා එහෙම සංසාරයකට අපිට මේ යන්න වෙලා තියෙන. ඊට වඩා සැපයි කිව්ව බවගාමි ගමන බවහතකින් ඉවර කරගන්න මානි දැන් කෙලවරක් නැහැ නේ දුක්වල. දැනට ඔබට මේ දුක්වල විඳින්න තියෙන දුක්වල කෙලවරක් නැහැ. යවුල් පාරවල් 300ක් කල සෝවාන්නුත් ඔබට ඕන නම් බෙලි කැපුවත් උපරිම බෙලි කැපෙන්නේ අවුරුද්දට කීය පාරයි. හත් පාරයි කැපෙන්නේ. උපරිම හත් පාර. එතනින් ඉවරයි. ඇත්තටම හත් පාරක් කැපෙන්නේ ඔබයි මෙහි ඉපදුනොත් නේ. ඔබ ගිල්ල දිව්‍ය තලයක හරි කොයි හරි එහෙම පුදුනොත් එහෙ ඉතින් ඔය මේ බෙලි කැපිලි ගල් ගහිලි නෑ ඒ වගේ චුත වෙනව උපදිනව චුත වෙන ඒකයි කිව්වේ සෝවන් වුණා කියන්නේ දුක මේ මහා අන්තිම දශමය ඉතුරු වෙලා තියෙන්නේ කියලා ආයිත් මෙහෙ උපදුනොත් නේ මේ 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 ওই වගේ දෙයකට හරි අනිත් එක සෝවන් වුණාට පස්සේ ඉතින් මොනවා වෙන්නද නේ දැන් තේරෙනවද කොච්චර වයසක මේ යන්න හදන සංසාරගමන ඔබ ඔය අත තියලා ඉන්නේ අපි මේ යන මේ මේ මහා සාගරේ අපි මේ බෝට්ටුවට නැගලා යන සාගරේ ඒ තරම් සැපසහගත එකක් නෙවෙයි මේක මහා පුදුම දුක් සහිත එකක් එන්න මේක යන්නේ ගැඹුරට එන්න මේක යන්නේ සැඩපාර නපුරු මිනිස්සු ඉන්න තැනකට එන්න ලෝක යන්නේ නරක තැනකට ඔබ යන්න හදන සංසාර ගමනේ වගේ එකක් ඒකයි කියේ පතව්‍යයක රජ්‍යන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යන සෝතාපට්ටි පලං වර ඔක්කොඩම බඩ මොකක් වටිනවද සෝහන් ඵලේ වටිනවා කියන හොඳයි ඔය මනුස්ස ජීවිතයක් ලැබුවොත් මගේ පිංගතුල හිතන්න ඔබට ලැබෙනවා තිරිසන් ජීවිතයක් ප්‍යාරන් ඉන්න බලුපැටියෙක් මේ අය කන මුල්ල තුවාල වෙලා එක දවසක් කෑවා කෑවා ලොකු බල්ලෙක් වෙන බල්ලෙක් ඇහැ ඇහැයි කටයි යහුවිලා තිබ්බේ මෙහෙම මේ මුළු ඇහැම ලේ පිරුණා මෙහෙම
කෑගගා හඬනවා. අපි අරන් ඇවිල්ලා පුළුන් කෑල්ලක් අරගෙන ලේ ටික අයින් කරා මිසක් මේ අර එහෙ එහෙ මේ කෙලවරයි කටයි අහුවෙලා තියෙන බලු දත්වලට කාටද කියන්නේ? කන කුණු වෙලා දැන් එයාගෙම මේ ඒ කන ඉරි යන කුණු වැඩිකමට ඉරි යනවා. ඉතින් අපි බෙහෙත් ටිකක් නම් දැම්මා. නමුත් පණුව එක්කිරි වැක්කිරි ඉන්නවා ඉතින්. මගේ පිංගතුල හිතන්න ඔය යන සංසාරේ ගමනේ මේ වෙලාව විස්කන්ධ ටික මිනිස්සෙක් විදියට ඉපදෙලා මේ විදියට හිටට ඊළඟ පාරස් දැන් මේ පාරත් ඔය පිංගතුල මේක අනෙක්ස් කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච ජීවිතයක් නෙමෙයිනේ. අපි කවුරුත් මේක ප්‍රාර්ථනා කරගෙන ආවෙනේ. අනෙක්ස්පෙක්ටඩ් නේ. මේක බලාපොරොත්තු නැවුච් එකක්. අපි කවුද හිතුවේ මම මෙහෙම කාන්තාවක් වෙලා උපදී, මම මෙහෙම පිරිමි කෙනෙක් වෙලා උපදී, මම මෙහෙම උපදී, මේ සුදුවට උපදී, මේ කළුවට උපදී. මේක ලැබුණා. ඔය වගේ ඊළඟ පාර තිරසන් ජීවිතයක් ලැබුණා. එපා කියන්නේ. අර හරක් ඉන්නවා. ඒ හරක්ගේ මේ නාස්ලනුව දාන එක මාරම අමාරු වැඩක්. හරකගේ නාස්ලනුව දානවා කියන්නේ අහලා බලනකොට ඒ හරක්ගේ නාස්ලනුව දාන කෙනෙක්ගෙන් ඒක අරේම මේ අපි මේ තාතලේම නම් දන්නේ නැති. වහරිම අමාරු වැඩේ හරකට කොච්චර වේදනාව. ඊළඟට හංවඩු ගහනවානේ. හංවඩු ගහනවා කියන්නේ පිංගනේ රත් වෙච්ච අච්චුවක් අරගෙන ඒ අච්චුව මෙහෙම කළා රත් කරලා උපරිම මෙහෙම කළා හරකගේ ඇඟින් තියනවා චිටි චිටිස් ගාලා මෙහෙම බලන් ඉද්දි පිංගන්නේ ගිහිල්ලා දියපට්ටෙන්. මේ අපේ මේ අතක් පොඩ්ඩක් පිච්චුනොත් කොච්චර අපිට අමාරුද? අර වගේ මේ දැන් අපි මෙහෙම ඊපද දවසක යකඩ කෑල්ලක් වෙල්ඩින් කරනවා කවුරු හරි මම ගිහිල්ලා දන්නේ නැතුව යකඩ කෑල්ලෙන් අත තිබ්බා. වෙයි තිබ්බට වඩා වේගෙන් ආපහු ගන්නේ. හරකව ගෙට ගාලා හිර කළා අරක තියලා මෙහෙම කළා ඔනේ ඉරිදෙන වෙටි කියලා ඔහොම කරන්නේ නැහනේ. තියලා තද්ද කරලා මෙහෙම කළා දැඟලුවත් තව පොළු පාරකුත් ගහලා එනකොට එහෙම ජීවිතයක් ඔබට ලැබුණොත් හරකෙක් වෙලා උපදින්න ප්‍රේත ලෝකෙට යන තවත් තින්තරසන් ලෝකෙ දුක කියන්නේ කිව්වොත් කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ ඉතින්. අය ප්‍රේත ලෝකෙට ගියොත් ඊට පස්සේ බොන්න පාත් වෙනකොට තිබහයි. ඔබ පුදුරට වතුර තිබහයි කියලා හිතා වතුර තිබාට බොන්න වතුර එකක් තිබ්බේ නැත්තම් දැනිර තිනවද වතුර තිබා අන්තිම කෙලවරටම? සමහර කෙලවරට ඔය මේ පීටි යන හේම අය වතුර තිබා දැනෙනවා. සමහර කෙලවරට ටිකක් දුර ලොง රන් එකක් ගිහිල්ලා ආවම ඉවලෙම වතුර බොන්න දෙන්නේ නැහැ ෆිසිකල් ට්‍රේනින් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා හොඳ නැහැ කියලා. කියන්නේ පීටි අයලා කියනවා ටිකක් වෙලා ඉඳලා බොන්න කියලා. ඒ ඉන්තිකක් වෙලා ඉඳලා බොන වතුර ටික බොද්දි දිව ගිලෙන්ඩ වගේ ගාන්ටම ඇඟේනවා. ඒක දරන්න හරි අමාරුයි. ප්‍රේතෙක්ට අපි ඕක මේ තප්පර ගානක් විනාඩි ගානක් නේ අපිට දරන්න බැරි. ප්‍රේතෙක්ට ඕක බුද්ධාන්තර ගණන් කල්ප ගණන් ඔය තිබහින් ඉන්න වෙන. ගංගා නම් නදී උඩින් යනකොට වතුර තියෙනවා වගේ දකිනවා. පාත් වෙනකොට වතුර හිඳෙනවා. කර්මය. කර්මානුරූපී වතුර හිඳෙනවා. ඇත්තටම වතුර හිඳෙනවා නෙමෙයි. ප්‍රේතයාගේ කර්මය බලපාන. අර ලෝසක මහරහතන් වහන්සේට වගේ ලෝසක මහරහතන් වහන්සේ පිණ්ඩපාත යනකොට දැන් අසද්දෘශ මහදානිය තිබ්බනි මල්ලිකාවගේ. මේ ඉතින් ලෝසක මහරහතන් වහන්සේ ඉඳන් ඉන්නවා. පෙර ජීවිතයේ රහතන් වහන්සේ නමකගේ පාත්‍රයේ ගින්නට දැම්මනි. දන්නවනේද කතාව? කර්මය කියන එක පොඩි නෑ පිංගන්නේ. තමන්ගේ පන්සලට ආපු රහතන් වහන්සේගේ පාත්‍රය දැම්ම ගින්නට මේ කෑම එක දාන එක. ඒකෙන් දාන්නේ නැතුණා රහත් වෙන ආත්මභාවය. මල්ලිකා දේවියගේ දානි දෙනවා කට්ටිය බෙදන්නේනකොට ලෝසක මහරහතන් වහන්සේගේ පාත්‍රය බලනකොට පාත්‍රය හිස් කට්ටියට පේනවා පිරිලා කියලා. අනේ තව දැම්මොත් අපි ආර්යයන් වහන්සේගේ ඇඟට වැටේ කියලා නොදා යනවා. හරියට කන්න ලැබුණේ නැහැ කියනවා. අපවත් වෙන දවසේ පිරිනවන් පාන දවසේ විතරයි
සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ බඩගට පිරෙන චතුමදුර ටිකක් ලැබුණා. ඒක චතුමදුර ටිකක් ලැබිලා තියෙනවා. ඒත් මහා කරුණික ඒ කියන්නේ අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ කරුණාව නිසා. ඉතින් පිංගත් නීමේ ඔය වගේ ප්‍රේතෙක් වෙලා ඉපදුනොත් බොහෝ කාලයක් තිබහින් ගිනි ගන්න ජීවිතයක් එක්ක ඇඟ දැවිල්ල ගන්න ජීවිතයක් එක්ක තමන්ගේ මැඟේ තියෙන රෝම තමන්ට මැලපු කටු වගේ දැනෙන ජීවිතයක් ඔබට සාංසාරිකව ලැබුණොත් ඔබේකට කැමති වෙනවද නැද්ද කියලා ඔබ තීරණය කරගන්න. ඒ ඔක්කොම හොඳයි කියලා අවීචේ පුදුමු. නේ අර ලෝකාන්තරක නිරේ ඉන්නවා කියන අපේ ලෝකාන්තරක නිරේ මේව ලෝක තුනක් එකතු වෙන තැන කියනවා. ලෝක තුනක් එකතු වෙන තැන දැන් මේව බෝල තුනක් අපි මැද්දෙන් එකතු කරොත් මැද මොකක් තියනවාද? අවකාශය උතන තමයි ලෝකාන්තරක නිරේ තියෙන්නේ කියනවා. මේ ලෝක බෝල තුනක් එකතු වෙන තැන. සක්වලවල තුනක් එකතු වෙන තැන. මේ සක්වල වල් ගාව තියෙන මේ ලෝකාන්තරික නිල නිරය සත්‍ය පිඟනේ කල්ප ගණන් එල්ලිලා ඉන්නවා කියනවා. කල්ප ගණන් එල්ලිලා ඉඳලා එහා පැත්තේ තව සතෙක් ඉන්නවද කියලාවත් පේන්නේ නැතුව කෑලි කපන්න පුළුවන් ඝන අඳුරේ ඉන්නේ. කාලිකින් අත ඇරිලා වැටුනාම ගිහිල්ලා වැටෙන්නේ කොයිරි ලෝක මුනිරේකට. අජාසත්ත ගන්න. අජාසත්ත මේ වෙලාවේ ඉන්නේ ලෝක මුනිරේ. කොයි වගේද වතුරත් එන්නේ ලෝදිය අර අපේ ඇලවල් වලට බැස්සම තනකොළ ගහගෙන ඉන්නේ. ඒ වගේ මේක හැම තැනම තියෙන්නේ මේ කඩු කිනිසි වගේ කැපෙන જાති. එතකොට ඒ වගේ කැපෙනවත් අර නිරිසතා කැපෙන තැන් වලට යන්නේත් ලෝදිය. කපල ලුණු දැම්මට වැඩි හපක්. ජසද තාත්තව කපල ලුණු දැම්මේ. දැන් කැපිලා ඉන්නේ ලෝදිය. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු කීයද දැන්? 2500ක් විතර. තව අවුරුදු 27500ක් යටට යන්න ඕනේ. කියන්නේ අවුරුදු 30000ක් යටට යන්න ඕනේ. තාම 2500යි. තාම උණුයි. තව අවුරුදු 27500ක් යටට යන්න ඕනේ. අවුරුදු 30000ක් යටට යන්න. යටට ගියාම යටත් තියෙන තනකරමු කඩු කිනිසි ඒ දේවල්මයි. ඒ නිසා කැපෙන දේවල්මයි. ආයිත් අජාසත්තට වෙනවා 30000ක් උඩට එන්න. අවුරුදු 60000කින් තමයි පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට මගේ පින්වත්තුල හිතන්නකො 30000ක් යටට යනවා කියන කෙනේ තාම 2500යි. තව 27500ක් යන්නත් ඕනි ගිහිල්ලා ආයි 30000ක් එන්නත් ඕනි. එතකොට මේ වගේ ජීවිතයක් ඔබට ලැබුණොත් අවීචියට වගේ ගියොත් අපේ ගින්න වගේ නෙමෙයි. අවීචියේ තියෙන ගින්න කොච්චර සැරද කියනවනම් යොදුනක් ඈත්නම් බැලුවත් යොදුන් ගානක් ඈත්නම් බැලුවත් S2 ගැලවිලා බිමට වැටෙනවා. අපිට ගිනි පෙට්ටියක් ගිනි කූරක් දියා බලවම ගින්දරක් දියා බලවම අපේ S2 ගැලවිලා බිමට වැටෙන්නේ නැහනේ. අපායේ තියෙන ගින්දර කොච්චර රස්නේද කියනවනම් ඒකේ තේජෝ ධාතුව කොච්චර අධිකයිද කියනවනම් ඈත ඉඳන් ඒ ගින්න දිහා බැලුවොත් යදුන් ගානක් S2 ගැලවිලා බිමට වැටෙනවා. එතකොට අද වෙනකොට දේවදත්ත ඒ වගේ සැර ගින්දරකින් ඒ වගේ මහා ගින්නකින් උඩේ ඉඳන් යටටත් යටි ඉඳන් උඩටත් වමෙන් දකුණටත් දකුණෙන් වමටත් ඉස්සරහින් පස්සටත් පස්සෙන් ඉස්සරහටත් නොසල්වි ගිනි ගන්න. නොසල්වි භාග්‍යතුන් වහන්සේගේ ලේස් හැලවපේකේ විපාකයට නොසල්වි ගිනි ගන්න. ඔළුව එරිලා නල්ල ගාවට වෙනකම් උඩ බිත්තියක අද් දෙක එරිලා මේ මණික්කටු ගාවට වෙනකම් බිත්තියක කකුල් දෙක එරිලා කකුලේ තියෙන විලුඹ ඇට ගාවට වෙනකම් යට පොළවට. නොසල්වි ආය අත ගාන්න පත ගාන්න රිදෙනවා කියන්නේ කෑ ගහන්න එහෙම එකක් නෑ. අතොරක් නැතුව අවීච කියන්නේ ඒකනේ. අතරක් නැතුව හොස්මවත් ගන්න නිදහසක් නැතුව දුක් විඳිනවා කියලා සිහිපත් කරනවා. ඔම් ඉවර වෙලා දේවදත්තලා පණවනවා මොනවද ඕනි කියලා. ස්වාමීන් වහන්සේ තිබහයි කොමයි කට ඇරපන් කියලා ලෝදිය දානකොට උඩින් දාන ලෝදිය යට තියෙන අදෝමුඛයෙන් එළියට එන්නේ ඇඟේ ඇතුලේ තියෙන බඩබොක්ක බඩවැල් ඔක්කොමත් එක්ක. ස්වාමීන් වහන්සේ බඩගිනි කවම ගිනිගුලි දෙන්නේ කන්න. ඒව කෑවහම බඩබොකුත් එක්ක තමයි එළියට එන්නේ. මෙහෙම තමයි සංසාර ජීවිතේ හැටි. මෙහෙම යන්න වෙන දැන් තේරෙන මේ භයානක ගමනක් නේ. මේ දරුව මල්ලු අපි ඔක්කොමත් එක්කම මේ ජීවිතේ මේ කෝණු ආසෝ කිමානන්දෝ නිච්චම් පජ්ජලිතේ සති. අන්ධකාරේන ඕනද්ද පදීපන්න ගවිස්සත. මේ මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ කෝණු ආසෝ කිමානන්දෝ ඇයි ඔය hina වෙවි ඉන්නේ? ගෙවල් වලට වෙලා ෆිල්ම් බල බල අරව කර කර මේව කර කර ඉන්නේපා. නිච්චම් පජ්ජලිතේ සති. මේ නිතර ගිනි ගන්නවනි පිටත්.
මරණගින්නෙන් ජරාගින්නෙන් ව්‍යාධිගින්නෙන් රාගගින්නෙන් ගිනි ගන්නවා අන්ධකාරින් ඕනක්ද මේ අඳුරෙන් ගැලවිලා යන්න පදීපන්න ගවෙසද එලියක් හොයාගන්නේ නැද්ද අන්න එලියට තමයි නිර්වාණ ධාතුව කියන්නේ එනිසා ගෙවල් දොරවල් වල ඉන්න ඇත්තෝ එක්ක සංසාර ජීවිතයට මුලා නොවි එකෙන් ගැලවිලා යන්න උත්සාහ කරනවා මේ විමුක්තිය සාක්ෂාත් කරගත්තේ නැත්නම් සතර පායන් වලට වැටිලා දුක් විඳින සත්වයා කෙලවරක් නැහෙනයි ආයි එන්නද කියන්නකෝ පින්වත් ගියොත් ආයි එමක් නැහැ හොදේ සතරපායට වැටිච්ච සත්වයාට තමයි ගොඩ එනවා කියන එකට තමයි අර කණකස්බය වීසදුරින් එළිය බලන උපමාව කියලා තියෙන්නේ. උගල දන්නවනේ මේ වහලා. මානිනි අපායට ගිය කෙනෙක් ආයි සුගතියට එනවා කියන්නේ කණකස්බයව වීසදුරින් එළිය බලනවට වඩා දුර්ලභ කාරණාවක්. කණකස්බයව අවුරුදු 100කට සැරයක් උඩට එනකොට කන එකහැයි පේන්නේ. වියගහින් තියෙන වීසදුරින් එළිය පේන්නත් ඕනේ. එළිය බැලනවා කියන එක කොයිසා දුර්ලභ කාරණාවක්දනේ අරියදුන් ගානක ලොකෝ මේ මහමුහුදේ කැස්බෑවා ඉන්න තැනටම වියගහත් ගිහිල්ලා ඒ වියගහේ වියසදුරෙන් කැස්බෑවට අහසත් පේනවා කියන එක පිළිබඳ දුර්ලභයි සතර පායට වැටිච්ච පුද්ගලයා උඩට එනවා කියන්නේ ඒ වගේ දුර්ලභක වැරදිලාවත් ආවොත් එන්නේ දුර්වල කුසලයකින් නිසා ප්‍රබල කුසලයක් නෙමෙයි ඉන්නේ දුර්වල කුසලය නිසා එක්ක ඇස් නැහැ එක්ක කන් නැහැ එක්ක කටවල් නැහැ එක්ක යන්න ඉන්න තැනක් නැහැ එක්ක ඉන්න තැනක් නැහැ පිටින් හොදක් නැහැ ඒ වගේ තැන් වලට කියලා ආයි මිනිස්සුන්ට අත පාන්න වෙනවා බොරු කියන්න වෙනවා සල්ලි පොලියට ගන්න වෙයි ඒ ණය ගෙවන්න තු ණයකාරය වෙලා මැරෙන්න වෙයි දුප්පතුන් වුණාම හොරකම් කරන්න හිතේ ඒ දේවල් කරයින් පස්සේ මොකද වෙන්නේ ඒ දේවල් කරාට පස්සේ ආයිත් ඊළඟ ජීවිතේ ගිහිල්ලා අපායට යනවා. නිකන් හිතන ඔය අනේන ගමන් අතර හූණෙක් වුණා කියලා. හූණෙක් වෙලා දැන් ඔබට පන්සල් යන්න පුළුවන්. හූණෙක් වුණාම හැමදේම ලයිට් එකක් ගාවට ගිහිල්ලා වහන වහන සත්තු ටික කන්න වෙන්නේ. ඒකට ප්‍රාණඝාත අකුසලයේ කොච්චරක්ද කියලා බලන්න මේ සසර පිංගුනේ මහා භයානකයි. ඒ කන තනකොළ පෙත්තෙක් පාසා. ඒ කන මැස්සෙක් පාසා. ඒ කන මකුළුවෙක් පාසා. දැන් මකුළුවෙක් වුණත් බලන්න දැලක් බඳලා නේද ඒ දැලට අහුවෙන්නේ ඒ දැල බඳින්න යන චිත්ත ගානට. एक यहुवीन सत्तु गांट प्राणगा तकुसल वेनों ने अल्पायुष्क जीवित खावदा दमिदे नेने द मकुलो वे गेम्ब वे कटुस्स वे सत्रा पायटी आई आय प्रेत लोकेटी आई वो वागे महा दुखक अनागते दोबट विदिन्न थियन वा ए महा दुख विदिन्न थियन निसापिंगनी देम्म 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 कल्पना करांड मामनां में ससरतन यान्निने මේ සසරට නම් මේ ජීවිතේ ඔබට මොනවද තිබ්බත් වැඩක් නැහැ. මේ කිසිම දෙයක් සසරට අරන් යන්නේ නැහැ නේද? දැන් අපි මේ පාර එනකොට මොන හරි අරන් ආවද? සංසාර ජීවිතේ. නැප්කින් කෑල්ලක්වත් අරන් ආවද කියලා වන්නක ඇඟේ නැප්කින් කෑල්ලක්වත් තිබ්බද එනකොට? නෑනේ ඔක්කොම තියෙන්නේ මෙහෙන් අර්න් කර මේ උපයාගත් වේවනේ. සංසාර ජීවිතේ අපිට කොච්චර වස්තු තියෙන්නේ නැද්ද? ඒ කිසිම දෙයක් අරගෙන යවෙන්නේ නැහැ කියන්නේ. මේ පාර ඉතින් යනකොටත් මුකුත් ගෙනියන්නේ නැහැ. එනකොට මුකුත් ගෙනාවෙත් නැහැ කියන්නේ. යනකොට මුකුත් ගෙනියන්නේ නැහැ. අපි දැන් මැරිච්ච අයව දැකලා තිනෝ. නෙගොල්ල මොනවද ගෙනිච්චේ? ත්‍රිවිල් එක අරන් ගියාද? කාර් එක අරන් ගියාද? බයික් එක අරන් ගියාද? දරුවෝ අරන් ගියාද? ওই පිටුතුලගේ අම්මලා තාත්තලා මැරිලා ඉතින් ඕගලන් අරන් ගියාද? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සසර ගමනේ ගියා. ඔබටත් ඒ වගේම ඔබේ දරුවෝ මුණුබුරෝ සියල්ලම දාලා මේ සසර ගමන යන්න වෙනවා කියන එක මතක තියාගන්න. මම මේ සසර ගමනින් අත මිදෙනවද නැත්නම් මේ අවුරුදු 50කට හැටිච්ච 60කට ලැබිච්ච తాවකාලික දරුවෝ මල්ලු පස්සේ දුවලා ඒ පස්සේ අතරමං වෙනවද කියලා කල්පනා කරා. මෙන්න මේව කල්පනා කරන ඔබට තමයි තේරෙන්නේ දෙයියාවතුනි මං අර නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕනේ නේ. ඒක ටිකක් දුක මිශ්‍ර මාර්ගයක් තිබ්බට නිර්වාණය කියන්නේම සැපය. අන්නේ සැපයට අනුගත වෙලා ඒ සැපයට මූණ දීලා මේ නිර්වාණය සාක්ෂාත් කරාම දැන් නිවන් දකින්නවා කියන්නේ පින්වත්නි මෙන්න මෙහෙම එකක්. ආයිත් ඔබ ගියලා කොහෙවත් අපායට වැටෙන්නේ නැති තැනක උපදිනවා නෙමෙයි. උපදුනා නම් කොයි හරි දවසක අපායට වැටෙනවා. නැවත නූපදීන්න. ඒ කියන්නේ මේ ආත්ම භාවය ඉවර වෙනකොට ආපහු සැරයක් විඥානය ගිහලා කොහෙවත් ආත්ම භාවයක හටගත්තේ නැත්තම් ආයිත් සරයක් ඔබේ සිත ගිල්ල කොහේවත් නාම රූප දෙකකට බැහැගෙන ඉගෙන රූප කලාප ටිකකට ප්‍රතිසන්ධි විඥානීය වශයෙන් බැහැගැනීම කරන්නේ නැත්තම් විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනන් වේදනා තණ්හා උපාදාන ජාති ජරා ව්‍යාධි ඔක්කොම ඉවරයි ආයි උපදින්නත් තත්පෙකට ඉතින්
මේ බුද්ධෝත්පාද කාලේ ඔබට මේක කරන්න පුළුවන්. අන්න ඒකයි ශ්‍රණ සම්පත්තියේ වටිනාකම තේරුම් ගන්න. සතර අපායේ තියෙන භයානකකමත් සාංසාරික ජීවිතයේ තියෙන දුකත් ඒ සංසාරික ජීවිතෙන් මිදෙන්න ඕනි ප්‍රතිපදා මනාව එහෙන කාලේ මේ ලෝකේ පස්සේ දුවන්න එපා. තේරුණාද? ඔබට සල්ලි ඇති, ගෙවල් දොරවල් ඇති, යාන වාහන ඇති, ඉඩකඩම් ඇති, දරුවෝ ඇති, ඥාති ඇති, හැබැයි මරණින් මත් යන ජීවිතේට මේ කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. හරිම නිදහසේ ජීවත් වෙන්න කිසිසේත්ම කාය අසංවරයකට යන්න එපා, වාක් අසංවරයකට යන්න එපා, චිත්තය දූෂිත කරගන්න එපා. මේවා දූෂිත කරගන්න නැතුව පරිස්සමින් 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 ජීවිතය අවබෝධ කරගන්න තැනට හිතගෙන આવොත් ඔබට මේ භයානක සසරෙන් ඈත් වෙන්න. වේද ඔබට විතරක් නෙමෙයි. ඔය ඔබ ගාව ඉපදිලා ඉන්න අහිංසක දරුවන්ට, ඔබේ අම්මට, ඔබේ තාත්තට, ඔබේ ඥාතී කියලා ඔබ හිතන් ඉන්න ඕන යම් කෙනෙක්ට, ඒගොල්ලන්ට කරන්න පුළුවන් එකම අනුග්‍රහය දැන් මම අපේ අම්මා කියලා ගන්නකො. අපේ අම්මාව පින්වදී මට මේ ජීවිතේ මේ ඔටුනු පළඳවල රජිනක් කිරීමේ උමනාවක් නැහැ, කරලා වැඩක් නැහැ. මැරුණ තාත්තා මැරුණ වගේම අම්මත් මැරෙනවා. මට ඇයට කරන්න පුළුවන් එකම උපකාරය මට අම්මේ ප්‍රතිසන්දිය දුන්නනේ, මාව බලාගත්තනේ. මට උඹට කරන්න පුළුවන් මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ තේරුම් අරගෙන ඉතර වෙලා යන්න, නැත්නම් සංසාර ගමනේ පින්වදී දුක් විඳින්න වෙනවා කියන එක ඒකාන්තයි. මේ කතාව තේරුම් අරගෙන මහත්ය නෝනත් එක්ක කතාවකට එන්නේ. මේ මෙහෙම සංසාරයක් තියෙන අපි මේකෙන් එතර වෙමු. දරුවන්ට මේ ජීවිත රේස් එකේ ලොකු ඉස්කෝලේකට දාලා දුවන්න නෙමෙයි පුතේ නවතින්න කියලා දෙමු. සංසාරේ භයානකයි. කියලා පිටගත්තු යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් මේ සංසාරයෙන් නවතින්න. ඔන්න එදා ඉඳන් යාට අලුත් පාරක් ජීවිත විවෘත වෙනවා. කුසල පාර. සීල සමාධි ප්‍රඥාවලට, දාන සීල භාවනාවලට නිතර නිතර කියන්නේ අපේ තමුක දවසට රුපියල් 1000ක් හම්බ කරන කෙනෙක් කියලා. එයාට පින්කම් වලට නේද, එයාට පුළුවන් පින්කම් කරන්න. එයාට දවසට රුපියල් 1000ක් හම්බ කරන කෙනෙක්ට දවස් 3කට සැරයක් ඕන නම් අටපිරිකර පූජා කරන්න පුළුවන් රුපියල් 200 300 එකතු කර. මාසෙට අටපිරිකර කීයක් පූජා? 10ක් පූජා කරන්න පුළුවන්. හරියට මම මේ කියන්නේ එකක්. ස්වාමීන් වහන්සේලා 5 දිනක් ඉන්න තැනට රුපියල් 100ක් ගිහිල්ලා යෝගට් එකක් දෙකක් තුනක් අරන් දෙන්න පුළුවන්. රුපියල් 100ක් අයින් කළ බල්ලෙක්ට බිස්කට් පැකට් එකක් දෙයක් අරන් දෙන්න පුළුවන්. කොයි තරම් වටිනවද බල? සසර ජීවිතේට අපි මේ යන්න හදන. එනිසා පින්වතුල්ල අප්‍රමාදී වෙන්න. මේවා කිව්වහම වෙන්නේ රැයට නිින්ද යන්න එහෙම බෑ. මේවා හරියට ඇව්වහම නිින්ද යනවා නම් මේවා වැටිලා නෑ ඔළුවට. අර මේ එක ස්වාමීන් වහන්සේ නමක් මිලක්ක 30 තේරනේ. මොකද කළේ, එක දවසක් මුවන් මුවෙක් මරාගෙන එතනම මස් කරගෙන එනවා කාලා. එනකොට වතුර තිබහ දැනුණා. පන්සලකට ගියාම කල 10ක් තියෙනවා. කල 10 වතුර. කල 10 දිහා බලනකොට කල හිස් වෙලා පේන්නේ. ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි කල මේ ආම්දුරු හිටියට වැඩක් නැහැ නේ, මේ එක කලයකවත් වතුර නැහැ නේ, අරකනේ මේකනේ මෙහෙමනේ කිව්වා. කිව්වා ඇත්තටි වතුර තියෙනවනි කියලා. එහෙනම් නෑ ස්වාමීනි මට පේන්නේ නැහැ නේ කිව්වා. එහෙනම් කට අල්ලන්න කියලා. වතුර කලේ කලේ දැම්මා. කලේ කලේ කල 10ම බිව්වා. කල ටික ඔක්කොම බිව්වා. ස්වාමීන් වහන්සේ මට තවත් ඉස්සෙල්ල වගේම තිබහයි කිව්වා. ස්වාමීන් වහන්සේ කිව්වා, "ඇවත් උඹ මොකද කරේ? අම්මේ මුවෙක් මරලා මස් කරලා එන ගම. පුතේ, උඹ මේ ජීවිතේදී මනුස්ස ප්‍රේතෙක් වුණා." එහෙම කිව්වා. "උඹ මේ ජීවිතේම මනුස්ස ජීවිතය ඇතුළෙන් ප්‍රේතෙක් බවට පත් වුණා. තිබහණි වෙන්නේ නැති. උඹේ සංසාරේ නම් බොහොම භයානකයි. උඹ හිතපම් මෙතනදී මේ විපාකේ ලැබුණා නම් සසර ජීවිතේ කොයිසම් විපාකයක් ලැබෙයිද කියලා." ආනකට බය හිතුණා. ස්වාමීනි මම මේකෙන් බේරෙන්න බැරිද? මහාන වෙන්න කිව්වා. මහාන වුණා. මහාන වෙලා සංසාරේ දුක තීරණය කරනව, අපායේ දුක තීරණය කරන්නේ ගිල අවු ඉඳ ගන්නවා. අවු ඉඳගෙන අවුවේ තමයි භාවනා කරේ. කට්ට අවුවේ භාවනා කරනකොට නිින්ද යනවා. නිින්ද යනකොට මොකද කරේ? තනකොළ බිස්සක් අරගෙන වතුරෙන් පොගෝලා අර අපි ඔළුව කැක්කම හදුනහම මේ ඔළුවට රෙදි කෑල්ල තියලා ඔඩිකොලම් තියන්නේ. හරි මොනවා හරි තියෙනව නේද ඔළුවේ? අම්මල ඉස්සර තියෙනවා මෙහෙම කළා නල්ලට රිදිපටියක් කියලා ඕකට මුණාරි දානවා. මේ ඒ වගේ තනකොළ බිස්සක් තියාගෙන නිදිමත එනකොට තනකොළ බිස්ස පොඟවනවා. පොඟව පොඟවා භාවනා කරලා නිවන් දැක්ක පින්වත්නි. සංසාරෙට ගියා නම් ආයිතින් ගොඩෙන් හම්බෙන්නේ කල්ප ගානකට කරපු කර්මයට. සමගි පින්වතුල මේව දැනගෙන දැකගෙන මේව අවබෝධ කරගෙන මේ ධර්මතාවයන් තේරුම් අරගෙන
නිදාගන්න එපා කියලා නෙමෙයි මේ කිව්වේ. නිින්ද යන්නේ යන්න බෑ කියලා මේ කිව්වේ. ඇයි හෙට මැරුණොත් අනිද්දා මැරුණොත් දැන් ඔය පිංගුතරට වයස කීයද නේද? මේ අද ඉන්න කෙනාව හෙට එක්කන් ගිහිල්ලා ඔය පිංගුතරට අපි හිතමුකෝ මොකක් හරි අසනීපයක් ඇදලා තිබ්බා කියලා. හැදිලා එක්කන් ගිහිල්ලා එක පාටම අලු කරලා දාලා දැම්මොත් එහෙම අලුත් නෑ, මලුත් නෑ, මල් වඩමුත් නෑ, අරවත් නෑ, මුකුත් නෑ නේ ගෙදර එක්කෙනෙක්ට එන්න කියයි. ඔන්නෝම බලන් ඉන්න කියයි දායි පුච්චලා දායි. අයි කිසිම දෙයක් දෙන්නේ නෑ. ඉවර ඊට පස්සේ කතාව. එහෙම සංසාරයකට යන්න වෙයි. නිසා ඒ පිළිබඳව අවබෝධයෙන් මේ සාංසාරික දුක තේරුම් අරගෙන මම මේ වගේ සංසාරයක් යනවද නැත්නම් මේ භයානක සසරෙන් මිදෙනවද කියලා තීරණයක් අරගන්න. ඒ තීරණය ඔස්සේ ඔබට ධර්ම අවබෝධය කරන්න ඉස්සරහට පාර කැපෙයි. එහෙම ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ කාලය අවසන් වෙලා තියෙන නිසා මෙතනින් එහාට ධර්මදේශනාව සිද්ධ කරන්නේ නිර්වාණය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන, සංසාරය පිළිබඳව බයක් ඇති කරගෙන, පිළිකුලක් ඇති කරගෙන ආදීනවේ දැකලා මේ භයානක සංසාරයෙන් මිදිලා යන්න ඔබට මේ සියලුම කුසල් ලේකාන්ත පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදුගෙන ප්‍රාර්ථනාවක්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං.